අරුණත් මහත්මයා මේ දැන් ඔබතුමන් ආර්ථික විද්‍යාව පිළිබඳව බොහෝ හැදෑරීම් සිද්ධ කරනවා අපි අර කලින් කිව්වා වගේම මේ ලෝකයේ මේ ගමන් කරන්නේ මේ ආර්ථික අර්බුදයක් පැත්තට අර ගොඩක් අය සඳහන් කරනවා දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකයට මේ වගේ ආර්ථික අර්බුදයක් දැනුණ පළවෙනි වතාව තමයි මේ කියලා අර මීට කලිනුත් කිසියම් ආකාරයක ආර්ථික අර්බුදයකට ලෝකෙ මුහුණ පාලා තිබ්බ හැබැයි ඒ අර්බුදයට වැඩිය දරුණු අර්බුදයක් බවට මේ අවස්ථාවපත් වෙයි කියලා තමයි සඳහන් කරන්නේ කොහොමද දැන් ලෝකයේ ආර්ථික හැසිරීම විශේෂයෙන්ම අපි මෙතනදී දැනගත යුතු දෙයක් තමයි ඉතිහාසයේ පෙර නිවුරු ආර්ථික අර්බුදයකට මානව ඉතිහාසයේ කිසිම දවසක මිනිසුන් මුහුණ නොදුන් ආකාරයේ ආර්ථික අර්බුදයකට තමයි ලෝකය මුහුණ දීලා තියෙන්නේ. ඒකට හේතුව අපි දන්නවා මොකද ලෝක ජනගහනය බිලියන 7ක් මවා වැඩි වෙලා තියෙන වෙලාවක මේ වගේ වසංගත රෝගයක් ඇති වුනහම විශාල වශයෙන්ම ඒක ජන ජීවිතයට බලපානවා. ඒ ජන ජීවිතයට බලපානවා කියලා කියන්නේ ආර්ථිකයට බලපානවා. මේ වගේ ආර්ථික අර්බුදයක් අපි ඉතිහාසයේ සටහන් කළොත් අපි දන්නවා 1929 31 අතර ලෝක මහා ආර්ථික පරිහානිය එතෙන්දී අපේක්ෂා කරලා සාමාන්‍යයෙන් රටේ නිෂ්පාදනයේ ලෝකයේ නිෂ්පාදනය 10%කින් විතර පහතට වැටේ කියලා. නමුත් මේ අවස්ථාවේදී ඊට වඩා දරුණු විදියට විශ්වාස කරනවා ලෝක ආර්ථිකය පසුගාමකට ලක් වෙයි කියලා. අපි ප්‍රස්තාරණිකුල බැලුවොත් මේ ලෝක ආර්ථිකයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට මේ පිළිබඳව මෑතක තොරතුරු දීලා තියෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අරමුදයකදී අපි සාමාන්‍යයෙන් ලෝකයේ ගොඩ එන්නේ V අකුරක ආකාරයකට. මම හිතනවා U අකුරක ආකාරයට එනවට වඩා V අකුරක ආකාරයක එන එක ලෝකයේද සහ අපට හිතකරයි. මේ තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෑත කාලීන ඇස්තමේන්තු. ඒ අනුව 2020 ආර්ථික වර්ධන වේගය ලෝකයේ විශාල වශයෙන් පහත වැටෙනවා. 2021 පමණ වෙන විට වර්ධනයක් දකින්නට වෙයි කියලා තමයි පැහැදිලි වෙන්නේ. ඒතොර අපි මෙතනදී මේක අපි සම්බන්ධ කරගන්න ඕනේ රටවල් වල ආර්ථිකයත් එක්ක, ලංකාවේ ආර්ථිකයත් එක්ක, අපි කුඩා ව්‍යවසායකයත් එක්ක. එතකොට මේ රටවල් වල ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරනකොට ලෝකයේ ආර්ථික ක්‍රම වර්ග තුනක් තියෙනවා. ධනවාදී විවෘත වෙළඳපොළ පදනම් කරගත් ආර්ථික ක්‍රම තියෙනවා. ඒ වගේ නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ. ඒ වගේම ආර්ථික ක්‍රම තියෙනවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රම කියලා. ඒ වගේ සමාජය ඓතිහාසිකම් ඒව පදනම් කරගත් ආර්ථික ක්‍රම. ඒ වගේම ලෝකයේ තියෙනවා මිශ්‍ර ආර්ථික ක්‍රම තුලම රාජ්‍ය මැදිහත් වීම වැදගත් කොට සලකන රජයේ කාර්යභාරයක් තියෙනවා කියන සලකන රාජ්‍යයන් තියෙනවා. ඊට අමතරව සමාජවාදී රාජ්‍යයන් ඉතිහාසයේ තිබුණා. එතකොට අපි මේ අවදි තුන ගත්තොත් ලංකාව මේ වනවිට ඉන්නේ රජයේ මැදිහත් වීම වැදගත් කියන ඒ වගේම දේශීය සම්පත් වලට ප්‍රධානතම දිය යුතුයි කියන ආර්ථික දර්ශනයක අපි අද ඉන්නේ. ඉතින් ඒක මං හිතනවා දැන් ඒකේ පිළිබිඹුව අපිට චීනෙන් දකින්නට පුළුවන්. දැන් මේ අර්බුදය හටගත්තේ චීනෙන්. චීනය දිහා ඒ දවස්වල විශාල වශයෙන් විවේචනය එල්ල වුණා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය චීනය විශාල වශයෙන් විවේචනය කළා. ඔවුන්ගේ රාජ්‍ය මැදිහත් වීම තුළ තොරතුරු දෙන්නේ නැහැ, මේව වැරදි කිය විවිධාකාරයේ තොරතුරු ඉදිරිපත් කළා. නමුත් අනිවාර්යයෙන්ම ඉතා කෙටි කාලයක් තුළ චීනයට මේක කලමනාකරණය කරගන්න පුළුවන් වුණා. අපි බැලුවොත් එහෙම චීනයේ නිෂ්පාදන දර්ශකයක් අපි කොහොමද ගත්තොත් මෙතෙන්දි පැහැදිලි වෙනවා චීනයේ කර්මාන්තාංශයේ නිෂ්පාදනය මේ V අකුරක හැඩයට ගිය වසරේ නොවැම්බර් දෙසැම්බර් වල අඩු වුණත් නැවතත් ඒක ඒ තත්ත්වයටම පැමිණලා තියෙන ආකාරය. ඒ කියන්නේ චීනයේ නැවතත් කර්මාන්ත දියුණු වෙලා තියෙන ආකාරය. මේකට හේතුව තමයි රාජ්‍ය මැදිහත් වීම. ඒ කියන්නේ රජය ආර්ථිකයේ තොරතුරු භාවිතා කරලා නිවැරදි තීරණ අරගෙන ඒ නිවැරදි තීරණ ඉදිරියට ක්‍රියාත්මක කිරීම. දැන් අපිට මේක සම්බන්ධ කරන්න පුළුවන් උදාහරණයක් ඇටියට මේ කොවිඩ් අර්බුදය සෞඛ්‍ය අර්බුදය ලංකාවේ කලමනාකරණය කරන ආකාරයත් ලෝකයේ කලමනාකරණය කරන ආකාරයත් ඒක කොහොමද ආර්ථිකයට බලපාන්නේ කියන එකත්. එතකොට ලෝකයේ සාමාන්‍යයෙන් මේ කොවිඩ් ආර්ථික සෞඛ්‍ය අර්බුදය ක්‍රම දෙකකට තමයි පාලනය වෙන්නේ. අපි කලිනුත් සමන් දුන් පරිදි වෛද්‍යවරු පැහැදිලි කරනවා ලංකාව පොකුරු ක්‍රමයට මේක ඒ කියන්නේ රෝගීන් සොයාගෙන ගිහිල්ලා ඒ රෝගීන් ඇසුරු කරලා ඒ සොයාගෙන ගිහිල්ලා රජය විසින් කලමනාකරණයකින් යුතුව මේ ආර්ථික මේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳනවා. ඉතින් ඒ වගේම තමයි මේ දැන් තියෙන ආර්ථික ප්‍රතිපත්තිවල ආර්ථික ක්‍රියාදාමයන් උත් විය යුත්තේ.
ඒ වගේම තමයි වෙන්නේ. දැන් අපි ගත්තොත් චීනයේ ඔය විදිහටම තමයි ආර්ථිකයේ උනේ. දැන් අපි නිකමට හරි හිතුවොත් මේ අවස්ථාවේදී නව ලිබරල්වාදී රජයක් මේ රටේ තිබුණා නම් එහෙම නැත්නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක් තිබුණා නම් එතනදී මේ සෞඛ්‍ය මර්ධනයට ගන්න ක්‍රියාමාර්ග සහ ආර්ථිකයට ඇතිවන බලපෑම විශාල වශයෙන් වෙනස් වන්නට ඉඩ තිබුණා. ඒ නිසා අපිට මෙතනදී දකින්නට පුළුවන් මේ ලෝකයේ හැසිරීම තුල සහ ලංකාවේ රාජ්‍ය මැදිහත් වීම තුල සමස්ත ආර්ථිකයට ඇතිවන බලපෑම අවම වන පරිදි අපිට ගමන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම බුද්ධි තොරතුරු ඒ වගේම පොකුරුගත අය හඳුනා ගැනීම මේ සෞඛ්‍ය සේවය පිළිබඳ ඉදිරි දැක්මකින් යුතුව කටයුතු කිරීම තමයි මේ රාජ්‍ය මැදිහත් වන ආර්ථිකවල තියෙන්නේ. දැන් චීනයේ වෙලා තියෙන යන්නේ ඒක. චීනය ඇයි ඉක්මනින් මෙච්චර ඉක්මනින් නැවත යථා තත්ත්වයට ආවේ? දැන් මම හිතනවා දැන් ඊයේ පෙරේදා වෙනකොට චීනය ආරම්භ කළා චීනයේ යුවාන් ලෝකේ ගනුදෙනු කරන මාධ්‍ය හැටියට සලකලා ඩොලර් කියන එකෙන් චීන කලාපය වෙන් වෙන්න. එහෙම වුණොත් චීනය කියන රට ලෝකේ පළවෙනි ආර්ථික මධ්‍යස්ථානයේ බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් මේ දක්වා හිතාගෙන සිටපු ඩොලරේ තියෙන අගය විශාල වශයෙන් පහත වෙටි කියන විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ කොවිඩ් අර්බුදයෙන් පස්සේ චීනය බලනවා ලෝකේ ප්‍රධානම බලවතා බවට පත් වෙන්න. එහෙම වීමෙත් කිසිම හේතුවක් නැහැ. මොකද මේ අවාසියක් නැහැ. මොකද ඒකේ හේතුව තමයි ආර්ථිකය කලමනාකරණය කිරීමේදී මම කියන්නේ විශේෂයෙන්ම මේ අපි කතා කරන ග්‍රාස් රූට් ලෙවල් එකේ, ඒ කියන්නේ ග්‍රාමීය තොරතුරු පදනම් කරගෙන ආර්ථිකයක් මෙහෙයවීම අර්බුදවලට මූණ දෙනකොට ශක්තිමත්ව මූණ දෙන්න පුළුවන් වෙනවා. අපි කතා කරන වෙළඳපොළ ක්‍රමය හොඳයි. නමුත් මේ වෙළඳපොළ ක්‍රමය කිසියම් රාජ්‍ය කලමනාකරණයකින් යුතුව තමයි පවත්වාගෙන ආයුත්තේ. දැන් අපි දන්නවා චීනයේ ඉතිහාසයේ සමාජවාදී රටක්. ඔවුන් සමාජවාදීන් වෙළඳපොළ ආර්ථිකයකට අපිත් සමගම 1978 දී මාරු වුණා. නමුත් මේ 1978 දී චීනයේ මාරු වීමත් සමගම මෑත භාගයක් වෙන විට ලෝකයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් ලබන රට බවට චීනය පත් වුණා. ඉතින් ඒක එහෙම උනේ ඇයි? ඒ රටේ අර රජයේ ප්‍රතිපත්ති වලින් ආර්ථිකය ඉදිරියට ගෙන යාම නිසා. දැන් කරවල මම මේ දැන් මේ කාල සීමාවෙදී චීනයේ ආර්ථික වර්ධන වේගය අඩාල වුණාද මේ ගත වෙච්ච කාල සීමාව? පහුගිය කාලේ ඇත්තටම චීනයේ ආර්ථික වර්ධන වේගය පහත වැටුණා. 6% වගේ තිබුණු ආර්ථික වර්ධන වේගය 3%-2% වගේ වෙයි කියලා මේ අවුරුද්දේ ඇස්තමේන්තු තියෙනවා. ඉතින් ඕනම රටක විශාල සංඛ්‍යාවක් මිය ගිහිල්ලා සෞඛ්‍ය අර්බුදයක් ඇති වෙනකොට ආර්ථික අර්බුදයක් හට ගන්නවා. ආර්ථික වර්ධන වේගය පහත වැටෙනවා. නමුත් මෙතෙන්දි වැදගත් වෙන්නේ අපි ඒකෙන් එලියට එන්නේ අර V shape එකෙන්ද එහෙම නැත්නම් U shape එකෙන්ද කියන එක. දැන් ගොඩක් කලාවට ධනවාදී රටක් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටකට විශාල ආර්ථික මේ සෞඛ්‍ය අර්බුදයක් ඇති වුණාම ඔවුන් එන්නේ සමහර වෙලාවට U shape එකකින්. ඒ කියන්නේ U shape එකකින් අපි ආපහු එනකොට අර පතුලේ තියෙන කාලය ආර්ථිකයේ බොහොම දිගයි. එතකොට ඒ අර සාමාන්‍ය කුඩා ජනසංඛ්‍යාවන්ට බලපාන ප්‍රමාණය වැඩි. දැන් උදාහරණයක් ඇට අපි මේක ගත්තොත් එහෙම නාගරික ප්‍රදේශ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ අපි දන්නවා නිව්යෝක් නගරයේ තමයි විශාල මරණ සංඛ්‍යාවක් උනේ. ඒකට හේතුව ඒ නාගරික ප්‍රදේශවල ඉන්න සංක්‍රමණික පුද්ගලයෝ සංඛ්‍යාව වැඩි වුණා. ඒ සංක්‍රමණික පුද්ගලිකෝ සංඛ්‍යාවන්ගේ එකට එකතු වී තිබුණු ක්ලස්ටර්ස් වලට තමයි පොකුරු වලට තමයි මේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය බලපෑවේ. ඒ නිසා අඩු ආදායම්ලාභීන් වැඩියෙන් මිය ගිය කියලා අපිට දල ඇස්තමේන්තුවක් කියන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ අර්බුදයක් එනකොට රජය හොඳට විචක්ෂණශීලීව බැලුවොත් මේ අඩු ආදායම් ලාභීන්ට මේ රෝගය වැළඳෙන්නේ නැති වෙන්න උපක්‍රම ගත්තොත් අර මං කියන්නේ V shape එකෙන් අපිට එළියට එන්න පුළුවන්. ඒ V shape එකෙන් එළියට එීම තමයි වටින්නේ සමස්ත ලෝකයේ සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බැලීමේදී.